අපි කියන්න ඕන දැන් මේ වාර්තා පිටුනා පිට වුණා පිටු 1100 ගානක්. ඒ වාර්තාවේ කියනවා වාර්තාවේ පිටු 103ක් දැනට මහජනතාවට වසන් කරලා හංගලා තියෙනවා. ඒ වයින් කළා. එයා දෙන්නේ නැහැ. ඒ අයින් කරපු පිටුවල තමයි මං හිතන්නේ ඇනවුම් තුන කියන එක සඳහන් වෙලා තියෙන්නේ. ඒ ඇනවුම් තුනෙහි තමයි අගමැතිවරයා දීපු සහ අනිකුත් ප්‍රබල සාක්ෂි පිළිබඳව සටහන් සඳහන් වෙන්නේ. ඒ පිළිබඳව ජනතාවට right information තොරතුරු දැනගැනීමේ තියෙන අයිතිය සම්පූර්ණම යටපත් කරමින් මේ අගමැතිවරයා මේ ක්‍රියා කරලා තිබෙන්නේ. එමත මේ රජය ජනාධිපතිලා ප්‍රමුඛ ක්‍රියා කළ තියෙන්නේ මේ රටේ ජනතාව කුමන මට්ටමේ ජනතාවක්ද කියලා සිතමින්ද? ඔවුන් සිතන්නේ මේ රටේ ජනතාව ඉතාම ලෙහෙසියෙන් රැවටි හැකි, ඉතා ලෙහෙසියෙන් අවනත කරගත හැකි, ඉතා ලෙහෙසියෙන් බොරුවට රවට්ටන්න පුළුවන් ජනතාවක්. ඒක මං හිතන්නේ ජනතාවට සිදුකරපු විශාල අපහාසයි. ඉතින් මේ නිසා අපි කියන්න ඕන මේ වෙලාවේදී දේශප්‍රේමී වෘත්තීය සංසදයේ හැටියට මේ රටේ හැම විද්වතෙක්ම දේශප්‍රේමියෙකුටම දැනෙන්න ඕන මේ ක්‍රියාව. අද මේ රටේ තියෙන සමස්ත ආර්ථික ක්‍රියාවලියට මේ කාර්ය මේ වංචාව බලපාද. අවසානයේ මොකද්ද කරේ? මේ වාර්තාව නිකුත් කරාට පස්සේ අගමැතිවරයා ජාතිය අමතන විශේෂ ප්‍රකාශ ක්‍රමෙන් ජාතිය අමතමින් එතුමා දැන් කියනවා මේකේ වංචාව කරපු සියලු දෙනාටම දඬුවම් කරන්න ඕන කියලා. කාටද දඬුවම් කරන්න ඕන? තමාට තමා විසින්ම දඬුවම් කරගත යුතුයි නේද? මං හිතන්නේ මෙන්න මේවා අපි ඉතාම උවමනාවෙන් ඕනෑකමින් කල්පනා කරන්න ඕන, බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන ශ්‍රී ලාංකික ජනතාව හැටියට. ඉතින් ඒ නිසා අපි ඉතාම ඕනෑකමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අගමැතිවරයා බටහිර පන්නේ මහත්මා දේශපාලන සිදු කරන කෙනෙක් යයි තමන් හඳුන්වා ගන්න නිසා බටහිර දේශපාලන හරපද්ධතියේ අවම මට්ටම තමයි මෙවැනි බරපතල නෙමෙයි, මීට වඩා අවම මට්ටමේ චෝදනාවක් නැගුවහමත් ඒ දේශපාලඥයෝ සම්පූර්ණයෙන්ම ඉල්ල අස්වන තනතුරෙන් ඉල්ල අස්වර ස්වාධීනව ඒ විමර්ශන ක්‍රියා කරන්න ඉඩ දෙනවා. ඒ නිසා අවම වශයෙන් බටහිර හරපද්ධතියේ අවමයක් පිළිගන්නවා නම් අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කළා ඔබතුමා මේ අගමැති තනතුර දැරීම සදාචාරාත්මක වටිනාකමක් බලයක් නැහැ. නෛතිකමය වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් සදාචාරාත්මක බලයක් නැහැ. ඒ නිසා වහාම මේ ක්‍රියාදාමයට ස්වාධීනව ඉදිරියට ගෙනියන්න ඉඩ දීලා ජනාධිපති සිරිසේන ඉල්ලූ ශක්තිය ලබා දෙන්න නම් වහාම මේ තනතුරෙන් ඉල්ලා අස් වෙන්න කියන එක මම හිතන්නේ වෘත්තීය දේශප්‍රේමී වෘත්තීය සංසදයේ හැටියට අපි එතුමාගේ ඉල්ලා